ජනතා දුකටම දියවී තරවුණ විශ්මකර්ම මන්ත්‍රීතුමා ගහපිය කතිරෙ කිව්වලු. ගිනිවිදිනා අයියෝ, බලහන් උඹ වගේ සම්බන්ධි කරන ලේකමෙක් පොල් පිත්තකින් කැපුව ඇකි. ඇයිසර් කියලහන්නේ? උඹලා හිටියට සත පහක වැඩක් තියෙනවද කියහන්කෝ. යකෝ, කවුරු හරි ක්‍රීඩකේ අවසානයට ගහන මැච් එකක් තියෙනවා නම් මටත් උඹ එක කියන්න එපැයි. එමක අහන්නේ? මමත් ගිහින් බදාගෙන ඉඹලා සුබ පතනවනේ බං. ඔන්න මම උඹට හොඳින් කියන්නේ ඈ. ආයි, කවුරු හරි ක්‍රීඩකේ කයින් වෙනවා නම් මට කලින් කියන්න ඕනේ, තේරුණාද? දැන් එහෙම ඉස්සර වගේ ආසාව බලලා වැඩ කරන්න බෑ බං. ඔව්, ඒක නම් ඇත්ත. අකමැති වුණත් ගිහින් කැමති වගේ බලන් ඉඳලා සමු ගන්න ක්‍රීඩකයව බදාගෙන ඉඹලා සමු දෙන්න ඕනේ. මීඩියා වලට පේන්න, තේරුණාද? මම බලන්නේ සර්. සමු ගන්න ක්‍රීඩකෙක් නැත්නම් ඉලවලා දාන ක්‍රීඩකෙක් හරි කෝච් කෙනෙක්වත් ඉන්නවද කියලා. මේ දෙනක ගොඩක් ඉන්න මීඩියා එහෙම බහලා ඉන්න මැච් එකක් වෙන්න ඕනේ හොඳේ. ආ, මිස් සර්. ආ, ළඟදි නෙට්බෝල් තරගයක් නම් තියෙනවා. මම බලන්නම් ඒකේ කවුරු හරි සමු ගන්නවද කියලා. බදාගෙන ඉවලා සමු දෙන්නනේ ඕනේ. ගහපිය කතිරෙ කිව්වලු ඉතින්. ඇයි සර්? අම්මපා ගිනි විදින උඹට මොලේ කල දක්වන්නේ නැද්ද කියහන්. යකෝ, නෙට්බෝල් ක්‍රීඩිකාවක් බදාගෙන ඉඹලා සමු දෙන්න ගිහින් උඹ කියන්නේ මට ජීවිතෙන් සමු ගන්න කියලාද? ඕන් කතා නොකිය ක්‍රිකට් නැත්තම් හොඳට සෙනග ඉන්න එල්ලේ මැච් එකක්වත් බලහන්. එස්කියුස් මී. ඕ ගොඩ් සිලා චූටි. සර්, අපි ගෙවල් ගාව රබර් වත්තේ සය සමාජික ක්‍රිකට් ගැටුමක් තියෙනවා. ආ, රබර් වත්ත නම් ඉතින් ක්‍රීඩකයෝ 7-8 දෙනෙක් රබර් ගස්වල වැදිලා ක්‍රීඩාවෙන් සමු ගන්නවා ඇතිනේ. ඒකද යමු සර්? ගිහිලා පොඩි ස්පීච් එකක් එහෙම දෙමු. ස්පීච් නම් ඉතින් තේරුමක් නෑ නේද බං? ඇයි සරි? හැමදාම එකම බයිලක ගහලා දැම්මගේ කතාව මම කරනකොට මටම නින්දයට ගතියක් එනවනේ බං. සත්‍ය කියන්නේ මටත් නින්දය එනවා. ඈ? මන්න කිව්වට ඉතින් මටත් එහෙමම තමයි. මිස්. ආ? මෙන්න මෙහෙම එකක් දීලා බලන්නකෝ. කොහොම එකක්ද කියහන්? අලුත් රටක් හදන්න පුළුවන්. හැබැයි රට වැසිය අලුත් වෙන්න ඕනේ. Tamange වාරේ නැකයි පොලිමක ඉඳන් වැඩක් කරගන්න. ඔබට විරයක් නැ කහිරකින් පාර පනින්න තරම්වත් ඉවසීමක් නැත්තම් සෑම මිනිස්සෙකුටම එකවගේ ගරු කරන්න හැදියාවක් නැත්තම් ආලකින් එමන් නැත්තම් ජනතා නියෝජිතයන් වන අපෙන් විතරක් සිස්ටම් එක මාරු කරගන්න හදන්න එපා. ඒක විහිළුවක්. මුලින් ඔබ හැදෙන්න, පස්සේ පුළුවන් රට හදන්න. අන්න එහෙම කියලා කරකෝලා වැරද්ද ජනතාව මත පටවන්න සර්. ඌයකෝ. ඇක්චුලි සර්, මිස්ටර් කිනි විදින කරපු කතාව හොඳ ඇති. මට නම් සේක තේරුන්නේ. බුරු කියන්න ඕනේ නෑ. මේ කිනි විදින දැන් බලහන් මේ ස්පීච් එක මේ ගොඩ්සිලාට. ඒ කියන්නේ කෘතහස්ත දේශපාලඥයෙක්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙකුටවත් තේරුන්නේ නැත්තම් රටවැසියන්ට තේරෙයිද කියහන් කොමට? අම්මා හැබෑව සර්. උඹේ ගේවොත් නේ බහුතරයකට තේරෙන්නේ නේද සර්? අන්න උඹට තේරුණා. ගහපිය කතිරෙ කිව්වලු. එස්කියුස් මී. ආ, ඒ සර්, උලෙන් වගේ සර්ගේ මූණ දැක්කම පේනවා නිකන් ඩිසපොයින්ට් වෙලා වගේ. ඩිසපොයින්ට් වෙන්නේ නැද්ද ගොඩ්සිලා අපොයින්ට්මන්ට්ස් නැති වුණාම? ඒ සර්, බලන්නකෝ අපිට එක අපොයින්ට්මන්ට් එකක්වත් නැහනේ. ඒකට අර ඇමතිලා යකෝ දිවුරුන් දෙනවා. ආයේ පා වුණාම ගලවනවා. ආයේ පා වුණාම එපා කියනවා. ආයි දිවුරුන් දෙනවා. බලන්න ගොඩ්සිලා චූටි, අපිට එක පාරක් නිකන් ආසාවට දිවුරුන් දෙන්න චෑන්ස් එකක් නැහනේ ඔන්න ඕකනේ. සර්, ආ, අපි ඉලෙක්ෂන් කැම්පේන් එක එහෙම් පිටින්ම වෙනස් කරන්න ඕනි සර්. කොහමද? සර්, පෝස්ටර් වල සර්ට සිංහයා කියලා දාපු එක ආයි දාන්න එපා. ඕකේ. ඇයි ගොඩ්සිලා චූටි සිංහයා කේස්ද? අපේ අර ගිනි විදින යන්නේ කිව්වේ එබුවේ සිංහයා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවමු කියලා පෝස්ටරේ ගහන්න. සර්, you know, පෝස්ටරයකින් කවුදෝ මන්ද ලියලා තිබ්බා මේ සිංහහම පොරොගත්ත කොටලුව පාර්ලිමේන්තුව යවන්න මහන්සි නොවි සූ එකට බාර දෙන්න කියලා. බලන්න සර්. ගහපිය කතිරෙ කිව්වලු. ඒක තමයි. අම්මපා එහෙම ගහලා තිබ්බද? ඔව් සර්. ඔය බලන්නකෝ ගොඩ්සිලා චූටි, ඉතින් සද්ද වහලා ඉන්නත් බෑ, කටාරින්නත් බෑ. සර්, I tell you, අර දූෂණ හා අක්‍රමිකතා ගැන වාද
කියන්නේ මේ ඔය විවාද වලට ගිහින් නිකන් රෙදි ගලව ගන්න ඕනෑ ගොඩ්සිලා චූටි. ඒයි සර්. මට ඔය කතා කරලා දිනන එක නෙමෙයිනේ ප්‍රශ්නේ. ඒනම් ඇත්තටම මං ආස නැහැ මගේ ප්‍රතිවාදියාගේ පුද්ගලිකත්වයට හානි වෙනවට. දේශපාලන විවාදියා කියන්නේ පරම්පරා හතක එවුව කියන්න වෙනවනේ උතන. උන්ට ඉතින් මගේ එච්චර දෙයක් කියන්න නැති වුණාට උන්ගේ තියෙනවනේ පැලෙන්න. ඔය ඇදේට යන මිනිස්සු තමයි චූටි අපි ළඹේට කෙලින් යනවද කියලා බලන්නේ. කියන්නේ කේස් එක. ඉතින් සර් කෙලින් යනවනම් බය වෙන්න දෙයක්වත් නෑනේ. අවුලකුත් නෑනේ සර්. ඔය ඉතින් මම කෙලින් යන්නේ. ඒක ඉතින් රටම දන්නවා. කිසි අවුලක් නෑ. ඉතින් අපේ ආර්යාවයි පුත්‍රරත්නේ යන්නේ මේ දෙයටනේ. දැන් මේ එයාලා ඇදේට ගියේ එව්ව කෙලින් කරන්න ගියාම තමයි මගෙදි ගැලවෙන්නේ. අන්න ඒකනේ කේස් එක. සර්. ආ. අහන්න ගොඩ්සිලා චූටි. ඒ ඉතින් අත ගන්නකෝ. සෙමි ලිබරල් කියන්නේ මොකද්ද සර්? ඈ ලිබරල්. මේ ලිබරල් කියන්නේ ගොඩ්සිලා චූටි නිදහස් මත මැදිස්ත කියන අදහසනේ. අන්න ඒක නම් සයික පාරටම කිව්වා. ඒ තනේ මන් දප්ප මේ පොලිටිකල් වර්ඩ්ස් ඔලුව අවුල් කරනවා. යස් සර්. ගොඩ්සිලා චූටි පොලිටිකල් ඉතින් කොහොමත් ඔලුව අවුල් කරනවා තමයි. දැන් චූටි ඇයි දැන් ඔයා මගේ ලිබරල් ගැන ඇහුවේ? ලිබරල් ඇයි වාගේ ඔලුව අවුල් කරන්නේ? නේ සර්, මම දැක්ක කවුද මන්ද නව ලිබරල් ආර්ථික ක්‍රමය වෙනස් කරනවා කියලා තිබ්බා. එහෙම කියලා තිබ්බද? ඔව් සර්. ලිබරල් ආර්ථික ක්‍රමය කියලා එහෙම එකක් ලෝකේ කොහෙවත් නැහෙනි. අමන්නේ කලබල වෙන්න එපා චූටි. ඔක කවුරු හරි අපේ රටේ දේශපාලකයන් එන්නේ කියන්නේ නැත්තේ නේද? ඔව් ඉතින්. එහෙනම් අවුලක් නැහැ. ගහපිය කතිරේ කිව්වලු. ගිනි විදින මෙහාට වරෙන්. සර් මම මේ චැනල්ස් වලට කතා කර කර හිටියේ දේශපාලන සංවාද වැඩසටහනකට මේ සර්ව ඔබ ගන්න පුළුවන්ද බලන්ට? එපා බං එපා එපා. ඒ සර් ඔව්වට ගියා වගේ නෙමෙයිනේ නිකන් හරි ඇත්ත කියවුණා. ඉන්න පක්ෂෙන් ඩොට්ට දාලා අනිත් එක පක්ෂයකටවත් ගන්නෙ නෑනි. ඇත්තම කතාව නම් බං අපිට ඕන බලය. ඒ කියන්නේ සල්ලි. සල්ලි නැත්තම් බල්ලොත් ඇදන් යනවා. උඹලට උනත් වැඩක් නෑනි එහෙම වුණාම. ඉන්න සර් කියන්නේ මෙහෙට වෙලා උන්නක් විල්ලන උන්ට එව්වා දිදීමු කියලා දාන්. හරියට හරි බං. Excuse me daddy. May I come in? ඒකේ ඇතුළට ආවද? කමක් නැද්ද? ඒකයි මං ඇහුවේ. යා. Coming. දෙදා. බං. වෙනදට කමේ කඩාගත්ත හරකට වලිප්පුව ඇතුණා වගේ ඇතුළට කඩාගෙන එන එක. අද මොකද මේ තරම් විනීතව? දඩා. We are in a dangerous situation. සිංහලෙන් ගියහන්. ජනමි, ඔයාගේ දේශපාලන ව්‍යාපාරය අවදානම් කලාපයකට අවතීර්ණ වෙමින් තියෙන්නේ. හා? ඔන්න දැම්මම අඳුරන ස්ටිකර් වැඩේ හොයාගත්තොත් හොඳයි හොඳි. යා. ස්ටිකර් වැඩේ? Of course. අපි ගාව ඉන්න ඉතින් පෝස්ටර් වැඩෝනේ. පැය 24න් දිවයින පුරා ඇති සියලුම තාප්ප බස්සෝල් ටෙලිෆෝන් කණු ලයිට් කණු හැතැම්ම කණු. එතන ගියාම අනුන්ගේ ගහලා තියෙන සියලුම පෝස්ටර් හොයාගන්න බැරි වෙන්න වහලා දාන්න පුළුවන් වැඩෝනේ බං. අපි ගාව ඉන්නේ. ස්ටිකරුත් ඔය බස්සෝල් අලවන්න ගාපු කට්ටියක් හිටියා. දැන් මේ මොකටද උඹ ස්ටිකර් වැඩේ හොයන්නේ? අයියෝ ඩැටා. අන්න රටබීම ඒ කියන්නේ ෆොරින් ලීඩර්ස් ඒ බෝතල් වලට අලුතෙන් නීතියක් ගෙනල්ලා. මොකද්ද? ආණ්ඩුවෙන් ස්ටිකර් එකක් අලවන්න යන්නේ. ඒ වලවල නැත්තම් බනුම තමයි දඩදඩ යෝ. ඉතින් මොකද්ද බං ඒකට පුදුම වෙන දෙයක් තියෙනවෑ. වැලේ වැල් නැති වෙලාවේ කීයක් හරි හම්බ කරගන්න වැඩපිළිවෙලක් ගෙනාම උඹලා මොකෝ මේ මැරෙන්න හදන්නේ? ඔන්න දඩා කිව්වා ඔන්න කිව්වා දඩා. ඒ ස්ටිකර් එක ඩියුටි ෆ්‍රී එකෙන් පටන් අරන් ලෝකල් ලිව්වට තලවනවලු. හා? ඔව්. ගහපිය කතර කිව්වලු. අන්න පුතෝ කේස් හොඳේ. යා. ලෝකල් ලෙව්වට අලෝනවා කියන්නේ නම් ඉතින් දේශපාලන මීටින් පෙළපාලි පක්ෂ රැස්වීම හබක් තමයි ඈ. අම්මෝ මෙතරකල් අපේම ස්කාගාරවල නිෂ්පාදනය කළ අපේම බඩුනේ වෙනත් නම් වලින් බෝතල් කරලා ආවේ. ඒකනේ. සුවහසක් පාක්ෂික ජනතාවට ඔරිජිනල් වගේ පෙව්වේ එව්වනේ. බෑ බෑ බෑ. එව්වට ඉඩ දෙන්න බෑ. පුතේ සානුකම්පිත. දැඩා. වහාම ඒ ස්ටිකර් මොන වගේ එකක්ද කියලා හොයලා බලලා ඒ වගේම හොඳ ස්ටිකර් බල්ක් එකක් print කරගනින් මගේ පුතේ. ඒ මොකටද දැඩා? පාක්ෂිකයින් අපේක්ෂා බංගත්වයට පත් කරන්න බෑනේ බං. That's right. ගහපිය කතිරේ කිව්වලු. ගොඩ්සිලා චූටි මෙහෙ එන්නකෝ. මේ කෝවර මූසලේ එළියට ගිහිල්ලා නේද මේ මෙහෙ ඉන්නකො මෙතන පොඩ වාඩි වෙන්නකෝ. අනේ සෝන්න අතන මේ ෂූටින් ඉඳගන්න බෑ. හදිස
හරි හරි හරි. ඔයා මම්මි ඉඳන් ඉන්නේ නම් පුටුවෙන් ඉඳ ගන්නකෝ. සෑ ඉඳගෙන ඉඳිද්දි මට ලැජ්ජක් එක්ක සෑ. ඒ සෑ ඉන්න කිව්වේ. ඔයා දන්නවද ගොඩ්සිලා චූටි? සෝලා පවර් එකෙන් පැය 12ක ගුවන් කාලයක් වාර්තා කරන ෆ්ලයිට් එකක් හදලා. නේ! අපි විද්‍යා හා තාක්ෂණ හා නවනිපේයුම් බලගැන්වීමේ ක්‍රියාත්මක කිරීමේ ඊසාන පුනරුත්ථාපන අමාත්‍යාංශය වැඩද සර්? ඔන්න කිව්වා. ඇයි? අනේ ගොඩ්සිලා චූටි අපි කරයිද එහෙම වැඩක්? මේක හදලා තියෙන්නේ චීනේ. ආ, ඔවුනේ ඉතින් නේද සර්? චීනේ හැදුවම අපි සතුටු වෙන්නේ බෑ. අපි දැන් නිකන් half chinese වගේ නේද සර්? නෑ නෑ මේ ඔයාගේ අත චූට්ටක් දෙන්නකො මට තාම හරියට ඔයාගේ අත බලලා සාත්‍රේ කියා ගන්න බැරි වුණානේ. අනේ සර් කිචි ගවන්න ඔට්ටුනේ හොඳේ. සෑ සෑ සෑ. දකු අදත් සාත්‍රේ හබක්නේ. මොකද බං? අන්න වැඩේ හරි සර්. පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කරන්න යනවා. හරියට හරි නේ තින්. අයි 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 මොකද ළමයි නීතිය ඉගෙන ගත්තාම වෙන්නේ? ඒක හොඳයිනේ බං. හොඳයි නම් තමයි සර්. ඒත් ළමයින්ට මතක තියාගන්න තියෙන හප්පර කරුණුවට අමතරව තවත් කරුණු. ඒ ළමයින්ට බර වැඩි නැද්ද සර්? දැනුමින් බර ළමයි නේද බං? රටේ අනාගතයට අපි දායක කරන්න ඕනේ. ඒක හොඳ නැද්ද කියහන්? මොන හොඳක්ද සර්? නීතිය ඉගෙන ගත්ත ගමන් නීතිය අතට ගනීවි. ආයි හදිස්සියකටවත් අපේ VIP වාහන වලටම දකුණෙන් යන්න නම් හැම වෙලේ එකක් නෑ හොඳේ. හරි හරි බකලබල නොවීට හංකෝ. මම හිතන්නේ නෑ අපිට අවාසි නීති රීති වල පොත් වලට දායි කියලා. අපයෝ. එහෙම දැම්ම කියමුකෝ ඉතින්. ආ එහෙම දැම්මදින්. දැන් ඉන්න ළමයි නමට ওই නීති ඉගෙන ගත්තට ඌව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට ගන්න එකක් නෑ බං. අනෙත් සබ්ජෙක්ට් වලින් ඒ ගානට ඔලු හදලානේ බං තියෙන්නේ. ඔය පොත් වල තියෙන නීති ඉස්කෝලේ ගන්නයි. ඊට අමතරව ටියුෂන් වලින් නීතිය නවන්න උගන්නයිනේ නේද සර්? ගහපිය කතරේ කිව්වලු. උතේ සානුකම්පිත මෙහාට වරෙන්. ගැඩා ඔබ දැන් ඔය පාටි ගානේ රස්තියාදු ගහන්නේ ඒ ලෙවල් වලට පාඩම් කළාද? ගැඩා වීරයි බිකෝස් දැට් ඉස් ද ග්‍රෑන්ඩ් ලෙවල් පාටි ගැඩා. අර ඉතියෝපියාවේ සින්දු කියන අක්කත් එක්කත්ම පොඩි ඩාන්ස් එකක් දැමෝ. මෙයා බං. ඇඩඩා මේ ලැබෙන මැතිවරණයෙන් පස්සෙත් මට ඔය වගේ පාටි වලට යන්න, එතන ගියහම කැසිනෝ වලට යන්න, යාළුවෝ එක්ක නයිට් ක්ලබ් යන්න, කෙල්ලෝ එක්ක ටුවර් ගහන්න, 5 ස්ටාර් වලින් කන්න ඕනේ නම් මං කියන විදියට වැඩ කරහන් හොඳේ. දැසි කියන ඕනේ දෙයක් ඒ විදියට මං කරන්නම්. බිකෝස් ඇඩඩඩ පස්සේ මමනේ මේ පොස්ට් එකට එන්නේ ඉන්නේ. හරි හරි මේක ආගනින්කෝ. මම දැන් මේ එළබෙන ඡන්දය ටාගට් කරලා. ඔව්ඩඩා. රබර් සෙරප්පු කෑලි දෙකක් දාන්. පයින් ගෙන්ගෙට ගිහිල්ලා රෙදි බලන් හොදනවා. එතකොට කේල් මල් කපනවා. මඤ්ඤොක්කාල බතල ගලවලා දෙනවා. කාණු පවා සුද්ධ කරනවා. ඒ මොකටද මේ ඡන්ද ටික ගන්න? ඔබට තේරුණාද? ඩැඩි කියන්නේ මමත් එන්නද? ඩැඩිගේ සපෝට් එකට. දැන් අනිත් අයගේ පුතාලත් එනවනේ. පුතේ සානුකම්පිත. ඩැඩා මම යන්නේ ඡන්ද ටිකක් වැඩි කරගන්න. තේරුණේ? අයිනෝ අයිනෝ අයිනෝ. උඹ ඇවිල්ලා ඒ ඡන්ද ටික කාබාසිනිය නොකර මේ ඒ රාස්තක කාලේ දැහැමින් සෙමින් ගෙදෙට්ට වෙලා හිටහන්කෝ. ඩැඩි කියනවා නම් මං ෂේප් එකේ ඉන්නකෝ. පුතේ සානු. ඩැඩා දෙයියන්ගේ නාමයට මම එහෙම කරනකොට උඹයි උඹලගේ අම්මයි දිව්‍ය ලෝකෙන් බැහැලා වගේ ගමන් බිමන් යන්න හදන්න එපා එළියේ පහළියේ. තේරුණාද? මගේ මේ අසහාය රංගනයේට සහාය රංගනයෙන් සහයෝගේ දියල්ලා කොබං. අම්මට කියහන්කෝ. යකෝ රටේ මිනිස්සු එන අමාරුවෙන් මම මේ දවස්වල ඉන්නේ. ඡන්දේ ඉල්ලන්නේ යනකොට එන පරිස්සමෙන් යන්න වෙලා තියෙන. අපිට තේරුණාද? රටේ මිනිස්සු එන අමාරුවෙන් ඉන්නවා කියලා මටත් ඇහුණා. ගන්න දෙන්නේ කියන ඇහුණා. අපිටත් මෙහෙම අමාරු නම් නැති බැරි මිනිස්සු කොහොම අමාරුවෙන් ජීවත් වෙනවද ඇත්ත කියලා. ඔහුටදී අගේ මේ කන් දෙකට ඇහුණේ යෝ. අන්න ඒකනේ පුතේ, අන්න ඒකනේ. අපි හරි පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. හැම තැනම ප්‍රශ්න බං. යා යා ප්‍රශ්න කියන්නේ දැඩා. අර කට්ටියගෙනලා ප්‍රශ්න අහන තැනත් එන ප්‍රශ්නලුනේ. අන්න 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 දැක්කද පුතේ? තත්ත්වෙ ලේසි නෑ. අපි ඔය ප්‍රශ්න වලට සූක්ෂම විදියට උත්තර හොයන්න ඕනේ. තේරුණේ? සූක්ෂම විදියටම හරියන්නේ නැත්නේ.
නේද? මේ ළඟදී ඒ වගේ එන ප්‍රශ්න කොටකට වතුර නාවල කඳුළු ගෑස් වලින් උත්තර දුන්නේ නැද්ද? නැද්ද? ඩැඩි ඔන්න ඕකනේ ඩැඩි මට පළු යන්න බැන්නත් ඕ ලෙවල් වල පාස් වුණේ නැත්නම් මම රැකියා විරහිත උපාධිධාරියෙක් වෙලා වතුර ගන්නයි කඳුළු ගෑස් ගන්නයි මට බෑනේ නේද? You understand? හරි 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 ඒ ප්‍රශ්නෙට නම් කඳුළු ගෑස් ගෙහුවේ අර ඉතුරු වෙච්ච ඒවා වගේ අතිබිලා ඉවර කරගන්නනේ අද ගැහුවා හෙටපත් දීම් දුන්නා ඇස් රතු වෙලා ගිහින් අර අගේට රස්සාවල් ටික ගත්ත කට්ටිය මාරාතල් තමයි දැන ඕගොල්ලෝ ගන්නේ මේ ඒකනේ මෙලද ආ ඉස්සරහට අපිට විදේශ ආයෝජන මෙහෙ ඉඳන්ම කරන්න පුළුවන් ඈ යා ඔය විකුණන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් දැම්මම හොයලා තියාගන්න දැද රටවල් 27කට වීසා නැතුව මෙහාට ඇවිත් බිස්නස් කරන්න දුන්නා අන්න නේද අන්නනි හරි 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 විකුණන්න ඉතින් මෙහෙමකුත් ඉතුරු වෙලා තියෙනවාද කියන එකද බා ප්‍රශ්නේ මේ ශ්‍රාසිලන්තෙත් ඉදවා ඒගොල්ලෝ આવත් නම් විලිලජ්ජාවේ සන්තෝෂ පණයි නේද ගහපිය කතරේ කිව්වලු මොකද මං පරක්කුනේ මං පොඩ පරක්කුනා සර් මේ අපේ ගමේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති විදියට මේ මාව පත් කළානේ එපා කියද්දිම ආම එපා කියද්දි පත් කරපුන් තමයි බං අන්තිමට ප්‍රාදේශීය සභා පළාත් සභා හරහා පාර්ලිමේන්තුවට ඔය ඇවිල්ලා ඉන්නේ නේ සර් මේ මට පළපුරුද්ද තියෙන හින්දාලු දැන් මේ වන් අනේ උනාට ඔය මොනව හම්බ උනා සර් මං සර් වනන් දාලා යන්නේ නේ මගේ අම්මපා වන් අනේ නිකන් පළයම්බයි යන්න වැඩේ හරියට අල්ලගත්තාම ණයටත් හිතෙනවලු අහිගුන්ට ගෑ නැතුව නටන්න අනේ සර් මං ඉතින් ණයෙක් නෙවෙයිනේ අනේ කොම් වගේ පයන්න නෑනේ මගේ මූණේ නෑ නෑ උඹේ මූණේ පයන්න නෑ තියෙන්නේ මයන්නනේ ඒ කිව්ව සර් මරසියනේ සර් මේ මං මේ කඩාගෙන ආවේ සර් අපේ ගමේ විවෘත කිරිල්ලක් තියෙනවා සර් තමයි ප්‍රධාන ආරාධිතයා ඔන් ඈ මෙන්න මෙතන තියෙනවා සර් ඉන්දියාප්ප 40යි කිරිමාළු 1යි හොත්තු රොටියයි පාන් භාගයයි තව මේ පිට්ටු කෑලි 2යි ඇඹුම් කෑලි ගෙඩියයි මේ ගස්ලබු පළුවයි කන්නක සර් මේ ටික කාලා යම් සර් විවෘත කරන්න පොඩකිටහන් සර් මම මේ කෑම කාලා දැන් ඉන්නේ ඇයි දැන් මේ විවෘත කරන්න යන්න ඔබ මට ආපහු කෑම කවන්නේ ඇයි එහෙ කෑම නැද්ද සර් මේ මාගෙන වැසි කිරිය විවෘත කරන්න තියෙන්නේ සර් සෙනගේ ඉන්නවා එනා ගොඩ ගොඩ්සිලා චූටි සර් විවෘත කිරිල්ලක් තියනවා යන්න ලෑස්ති වෙන්න ටොයිලට් එක ඔව් මොනක් නැති වෙලාවේ යන්කෝ හාසර් ගහපිය කතරේ කිව්වලු සෙලස්ටි නේද බලන්නකෝ සර් මහජන වැසිකිළිය ළඟ ඉන්න ක්‍රවුඩ් එක මම ලෑස්ති මේ මගේ බඩත් ලෑස්ති හරි යන්කෝ මේ නැකත ලංවේගෙන එන්නේ සර් මේ විපක්ෂයේ උන් ගොඩාක් මෙතන ඉන්නවා හැම වෙලාවෙම කට කනගාව තියන් ඉන්න සර් හොනේ මට තියාගන්න හොඳ මේක මේ ගොඩ්සිලා චූටි සර් කොයිකටත් ඔයා මගේ ආරක්ෂක පලියක් වගේ මගේ ළඟින්ම ඉන්න හොඳේ සර් ලෑස්ති නේද අසර් ආ නැකත හරි එන විවෘත කරමු නේද සර් මේ කතුර අතට ගන්නකෝ පීතමැටි කපන්නකෝ ගන්නකෝ මේ පොඩක් ඉන්න දැන් මේ නැකත හරි වුණාට කො මීඩියා එකෙන් තාම ඇවිල්ලා නැහනේ බඩ සෙමි එක්කනේ පින්තූර ටික ගන්නවා සර් විවෘත කරන්නකෝ බලන් ඉන්න නැතුව ගිනි විදින සෑ දැන් මීඩියා නැත්තම් මන්නම් මේක විවෘත කරන්නේ අල්ලන් ඉන්නව අමාරුවෙන් හරි හොඳේ කොහොම මීඩියා සෙමි දැන් විවෘත කරමු සර් නැත්තම් එළිය විවෘත වෙයි මේ බඩම් මේ ඉන්න බෑ වතුර බෙලක් යා කරගෙන අතුලට වරේ හොඳේ අම්මෝ ඈ ඩක්කෝ පීත පැටිය කඩාගෙන කාන්තා පැත්තේ නේද විවෘත කරන්න ගියේ සර් ඔය බලන්න මේ ඉවරන්නේ සර් ප්ලීස් that is female side the one හරිද ඉතින් ඡන්දයක් දෙයිද මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඔ